නම ප්‍රාදේශීය රෝහල වෙත විපක්ෂයේ හුස්ම නැම්ති සමාජ සත්කාර සේවාව යටතේ අද දින අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කිහිපයක් පරිත්‍යාග කරනු ලැබුවා. ඒ යටතේ මල්ටි පැරා මොනිටර්ස් යන නැමැති වෛද්‍ය උපකරණ අප රෝහලේ හදිසි ප්‍රතිකාර පවත්වා ගැනීමට ඉතාම අත්‍යවශ්‍යව තිබූ උපකරණයක්. හදිසි ප්‍රතිකාර ඒකකයේ පැමිණෙන හදිසි රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය මැන ගැනීමට උපකාරී වන මෙම උපකරණය මේ වනතේ අපරෝහල වෙත සතුව තිබුණේ නැහැ. එම උපකරණ තුනක්ම අපරෝහල වෙත ලබා දීමට කටයුතු කළා. එමෙන්ම ICU bed එම ඇඳ හදිසි රෝගීන් බලා ගැනීමේදී අපිට ඇඳ ඔටෝමැටිකලි ක්‍රියාත්මක වෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒක එවැනි ඇඳක් අපේ රෝහල තුල මේ වෙන විට තිබුණේ නැහැ. එම ඇඳ ලබා දීමටත් කටයුතු කරයි. මෙන්ම ECG යන්ත්‍රය අපේ රෝහලේ පැවති ECG යන්ත්‍රය මේ වෙන විට අවස්ථා කිහිපයක්ම අලුත් වැඩියා කරමින් සමා තිබුණේ. මෙවැනි අලුත් උපකරණයක් ECG යන්ත්‍රයක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම වෛද්‍ය නලාවකුත් ප්‍රෙෂර් මානින උපකරණයකුත් ලබා දී තිබෙනවා. වෛද්‍ය නලාවක් අපිට හොඳ තත්ත්වයේ පවතින නලාවක් ලබා දී තිබෙනවා. ඒකත් අපි බොහොම අගය කොට සලකනවා. මෙම සියලුම වෛද්‍ය උපකරණ ලබා දීමට මූලිකව කටයුතු කළ සමග ජන බලවේගී හුස්ම නැමැති වැඩසටහනේ නිර්මාතෘ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් මගේ ස්තුතිය මම පුද කරනවා. අද දිනේ මම ඉතාමත්ම සතුටු වෙනවා දෙව්ලපිටිය මැතිවරණ කොට්ටාසේ දුෂ්කර බල ප්‍රදේශයක පිහිටා තිබෙන අති වැදගත් සෞඛ්‍ය සේවාවක් ඉෂ්ට කරන අකරගම ප්‍රාදේශීය රෝහලට සමගි ජන බලවේගෙන් හුස්මක් වැඩසටහන යටතේ ලක්ෂ දහසයක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කරමින් නිරෝගී සම්පන්න සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් උදෙසා බලයක් නැතුව විපක්ෂයේ හිටියත් අලුත් විදිහට හිතලා අලුත් ගමනක් යමින් නූතනවාදී දේශපාලන යනුව දේශ සේවය යන අරමුණ පෙරදැරි කරගෙන මේ රෝහලට අද දවසේ අපි ඉතාමත්ම සතුටින් මේ උපකරණ පරිත්‍යාගය සිද්ධ කරන හිතාදර මිත්‍රවරුනි 2020 ජනවාරි මාසේ පාර්ලිමේන්තුවේ කෝවිඩ් අවදානම ගැන අපි කතා කරා. ඒ කතා කරපු එකම පුද්ගලයාත් පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ මම පමණයි. මාර්තු මාසේ කෝවිඩ් වසංගතය රට පුරාවටම ව්‍යාප්ත වුණා. ව්‍යාප්ත වීම ආරම්භ වුණා. ඉන් පසුව අනිකුත් අයත් හඳුනාගත්තා කෝවිඩ් වසංගතය බරපතල වසංගතයක් කියන කාරණා. එදා අපි කිව්වා පාර්ලිමේන්තුවේ මුව ආවරණයේ වැදගත්කම් ගණන් ගත්තේ නැහැ. එදා අපි කිව්වා අපේ රටට විදේශීය රටවල් වලින් ඇතුල් වෙනකොට ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ගැන තඹ සතේකට ගණන් ගත්තේ නැහැ. පිට රටවල් තරහ කරගන්නට බැහැයි කියලා කිව්වා.
මේ වසංගතයට తాවකාලිකව ලබා දිය යුතු බෙහෙත් වර්ග ගැන කතා කරා. විහිළුවට ලක් කරා. අපි කිව්ව වෙනත් රටවල් වලට පෙර එන්නත් කරණයට අපේ රටේ ජනතාව ලක් කරන්නයි කියලා. එන්නතට වැඩිය විශ්වාස කරා ගංගා වලට මුට්ටි දැමීම සහ මිත්‍යාවාදී දේශීය පැණි භාවිතය. අද වෙනකොට විශාල ප්‍රමාණයක් මරණයට පත් වෙලා තිබෙන සම්ප්‍රදානුකූලව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් දේශපාලනය තුල කිසිම දවසක විපක්ෂයක් ජනතා සේවාවක් ඉෂ්ට කරලා නැහැ. ඔය හැම දිනම සංවර්ධන වැඩ කටයුතු කරන්නේ ආණ්ඩුවක් ආවහම පමණයි. මේ රටේ සම්ප්‍රදාය සහ මුලින්ම වෙනස් කරලා අපි ආරම්භ කරා හුස්ම වැඩසටහන. හුස්ම වැඩසටහන ආරම්භ කරේ 2020 අප්‍රේල් මාසේ 25 වෙනිදා. නැගෙනහිර කොළඹ මුල් ඒරියාව රෝහලට ලක්ෂ 27ක් වටිනා රෝහල් උපකරණ ලබා දීම තුල. අද අපි මේ ආධාර උපකාර කරන්නේ හුස්ම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන 43 වෙනි රාජ්‍ය රෝහලයි. මේ අද දවස වෙනකොට මේ පරිත්‍යාගයත් සමග රෝහල් 43කට ලක්ෂ 1190ක මිලියන 119ක රෝහල් උපකරණ බලයක් නැතුව පරිත්‍යාග කරලා තිබෙනවා කියන එක මම ප්‍රකාශ කරන්නේ ලොකු අභිමානයකින්. මොකද සමහරෙක් අපි මේ කරන්නා වූ වැඩසටහන් මේ සංවර්ධන ක්‍රියාදාමයන් මුහුණුපත බලන්න පුළුවන් සමච්චලයට ලක් කරනවා, බඩු බෙදා දීමක් කියලා හැල්ලුවට ලක් කරනවා, විහිළුවට තහලුවට ලක් කරනවා. ඒ නිසා අද දිනේ මේ පරිත්‍යාගය කිරීම පිළිබඳව වැදගත් ගැඹුරු අර්ථයක් තිබෙනවා. මං කැමතියි තමුන්නාන්සේලා සියලු දෙනාටම මෙම ව්‍යාපෘතිය පසුපස තිබෙන ඒ පදනම ගැන ඔබ සියලු දෙනාට පුංචි පැහැදිලි කිරීමක් කරන්න. අද දවස අපේ රටේ නිදහස් දවස. 74 වෙනි අභිමානවත් නිදහස සමරන දවස. නිදහස සමරන දවසේ අපි ආඩම්බරින් මතක් කර සිටිනවා මේ රටට, දෑයට, දේශයට අපේ රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස බිහිකර දුන් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා, ජාතියේ පියා ප්‍රමුඛ නිදහස් සටනේ පුරෝගාමීව කටයුතු කරපු සියලුම ජාතීන් සියලුම ආගම් වලට සම්බන්ධ වුණු නායකින් ඒ හැම දෙනා අපි මේ අවස්ථාවේ හදපිරි ගරුත්වෙන් අනුස්මරණය කර මිත්‍රවරුනි, නිදහස ගැන කතා කරනකොට අද මොහොතකට හිතලා බලන්න. එදා ජාතියේ පියා ප්‍රමුඛ කණ්ඩායම දිනාදුන් නිදහස, වීරෝධාර රණවිරුවන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ආරක්ෂක අංශය දිනාදුන් නිදහස. අද දවසේ ප්‍රශස්තව පවත්වාගෙන යෑමට පුළුවන්කම ලැබිලා තිබෙනවා. නිදහස ගැන කතා කරනකොට
අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ තිබිය යුතු නිදහස තිබිය යුතු සම්පත් තිබිය යුතු රෝහල් උපකරණ අංගෝපාංග දේත් හේත් ඖෂධ හිඟයකින් පවතින අවස්ථාව සෞඛ්‍ය නිදහස අපිට ලැබිලා නැහැ දූ දරුවන්ට වසර දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපනික නිදහස ලැබුණේ නැහැ ඔන්ලයින් අධ්‍යාපනයේ දුර්වලතාවයන් දුරස්ථ අධ්‍යාපනයේ දුර්වලතාවයන් නිසා අධ්‍යාපන ශාස්ත්‍රය කඩා වැටීම තුල අපේ රටේ 43 ලක්ෂයක් පාසල් දරු පරපුරටත් ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස් අධ්‍යාපනය කරන ඒ පරපුරට අධ්‍යාපන නිදහස අහිමි වෙලා තිබෙනවා ඒ නිදහස අපිට ලැබිලා නැහැ ගොවිතැන් කරන ජනතාවට පොහොර ටික අහිමි කරලා වගාව විනාශ කරලා ජීවනෝපාය කඩා කප්පල් කරලා ගොවි ජනතාවට ගොවිතැන් කිරීමේ නිදහස අද නිර්මාණය වෙලා නැහැ කර්මාන්ත ශාස්ත්‍රයේ කඩා වැටිලා මහා පරිමාණයේ කර්මාන්ත වගේ සුළුහා මධ්‍යම පරිමාණයේ කර්මා බහුතරයක් අකර්මණ්‍ය වෙලා ව්‍යාපාර කඩා වැටිලා සේවය කරපු කම්කරු පන්තියට සේවය අහිමි වෙලා ඒ අයට ජීවත් වෙන්න හැකියාවක් නැහැ සමස්ත ලක්ෂ 220ක් වූ රටේ ජනතාවගේ ලක්ෂ 220ක් පමණ වූ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අද අහිමි වෙලා තිබෙනවා එසේනම් මිත්‍රවරුනි එදා නිදහස වෙනුවෙන් අ르ගල කරලා සටන් කරලා රට වෙනුවෙන් දිනාගත්තු නිදහස ජනතාව වෙනුවෙන් දිනාගත්තු නිදහස රැක ගන්නවා සේම අද දවසෙත් අපිට සිද්ධ වෙලා තිබෙනවා නිදහස් සටන් ගණනාවක් දියත් කරලා ජනතා අයිතිය තහවුරු කරන හැම නිදහසක්ම නැවතත් වරක් දිනා ගන්න නිදහස් දිනේ දවසේ අපි තීන්දු කරා මේ වගේ කාලවකවානුවක් තුල වඩාත් වැදගත් වන්නේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම ඒ නිසා තමයි 74 වෙනි නිදහස් සැමසුම සමාවෙන්න 74 වෙනි නිදහස් සැමරුම අපි සමරන්නේ සෞඛ්‍ය නිදහස තහවුරු කිරීම තුල ඒ නිසා තමයි බස්නාහිර පළාතේ කොනකටම අපි ඇවිල්ලා අකරගම ප්‍රාදේශීය රෝහලට වයම පළාතේ ජනතාවට කටාන දියුලපිටියේ බල ප්‍රදේශවල ජනතාවට විශිෂ්ට සේවාවක් ඉෂ්ට කර ජන ජීවිත බේරා ගන්නා වූ වෛද්‍ය මධ්‍යස්ථානයේ 74 වෙනි නිදහස් දිනය වෙනුවෙන් ලක්ෂ 16ක රෝහල් උපකරණ පරිත්‍යාගය කරලා ජනයාගේ සෞඛ්‍ය නිදහස තහවුරු කිරීම වැදගත් යයි අප සිත. අපි හැමෝම දන්නවා අපේ මාතෘභූමියේ උත්තරීතර නීතිය ලියවලා තිබෙන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා. අපි හැමදාම නිදහස් දිනේ ඇතුළත්ව අපි පොරොන්දු වෙනවා ප්‍රතිඥා දෙනවා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගන්න. එහෙනම් නිදහස් දවසේ අපි මේ කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් එහි ප්‍රකාශයක් අනුව එහි වගන්තියක් අනුව සමාජ සුරක්ෂිත භාවය හා සුබ සාධනය ඇති කිරීමට
රජයේ වග බලාගත යුත්තේය. මේ තමයි රටේ උත්තරීතර නීතිය. එහෙනම් අද නිදහස් දවසේ රටේ උත්තරීතර නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් වගකීමක් වැදගත් ජනතා සේවාවක් අපි ඉෂ්ට කරන්නේ. සමාජ සුරක්ෂිත භාවය හා සුබ සාධනය මේ රෝහල් උපකරණ පරිත්‍යාග තුලින් ඉෂ්ට සිද්ධ කිරීම. 74 වෙනි නිදහස අපි සමරන්නේ අන්නේ ආකාරයට. අද මේ වැදගත් ජීවිත බේරා ගන්නා වූ උපකරණ පරිත්‍යාග කිරීම අතිමහත් බහුතරයක් බොහොම සාදරෙන් පිළිගන්න. නමුත් අද රටේ පවතින පරාජිත ප්‍රතිගාමි අසිෂ්ට දේශපාලන සංස්කෘතිය තුළ මේක තවත් බඩු බෙදිල්ලක් හැටියට හැල්ලුට ලක් කරන්නට නොහැකියාවන් පෙළෙන වැඩක් කරන්නට බැරි ක්‍රියාවට වැඩිය කතාවට සීමා වුණු නිකමුන් කොට්ටාසයකගේ වදන් වලට අපි මොනම ආකාරයකින්වත් සැලෙන්නේ නැහැ. අපි සතුට වෙනවා, ආඩම්බර වෙනවා මේ රටේ දේශපාලන ගමනේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් අපි මේ හුස්ම වැඩසටහනින් ක්‍රියාත්මක කරලා තිබෙනවා. කාමරවලට වෙලා වායු සමීකරණය කරපු අධිසුඛෝපභෝගී ස්ථානවල ඉඳගෙන රට හැදෙන්නට ඕන මොන ආකාරයකටද කියන පිළිබඳව ලොකු ලොකු වචන භාවිතා කරලා කැටි වලාකුළුවල ඉඳගෙන රට පාලනය කිරීමේ සිහින මවාගෙන සිටින ඇත්තොන්ට මම පැහැදිලිව කියනවා, නිදහස් දවසේ ඔබ කළේ කවර කුමන ක්‍රියාවක්? අඩුම තරමේ අද දවසේ නිදහස අහිමි වී සිටින ජනතාවට යම් කිසි ප්‍රායෝගික සේවාවක් ඉෂ්ට කරාද? නිදහස තහවුරු කරන්න නෑ. ඒ ඇත්තොන්ගේ පුරුද්ද කයිවාරුව පමණයි, කතාව පමණයි. හොඳින් මතක තියාගන්න, සමගි ජන බලවේගය කතාවට සීමා වෙන්නේ නෑ. අපි අපේ සංකල්ප, අපේ දර්ශනය, අපේ වැඩපිළිවෙල ප්‍රායෝගික ක්‍රියාදාමයන් තුළින් අපි ක්‍රියාත්මක කරලා සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාව සුවපත් කරන, නිරෝගීමත් කරන, ජනතාවගේ ආයු දීර්ඝ කරවන ක්‍රියාදාමයන් අපි ක්‍රියාත්මක කරන. මේ රටේ ඉතිහාසයේ විපක්ෂයක් හැටියට මේ වැඩ කටයුතු කරන්නේ පළවෙනි අවස්ථාවට. මෙතෙක්කල් නිදහසෙන් පස්සේ කිසිදු විපක්ෂයක් විපක්ෂයේ ඉඳගෙන මෙවන් සේවාවක් කරලා නැහැ. කරලා තියෙනවා නම් ඕන කෙනෙකුට පුළුවන් නැගිටලා ඔප්පු කරන්න, ඔව් අපි මෙහෙම කරලා තියෙනවායි කියලා ඕනම වෙලාවක කියන්නට පුළුවන්. එනිසා මම හිතුවා අද දවසේ 74 වෙනි නිදහස් දිනය සමරන. ඒ අපි සමරන්නේ බොහොම ආදර්ශමත්. ඒක සමරන්නේ රටේ උත්තරීතර නීතිය ආරක්ෂා කරමින්, උත්තර නීතියේ සඳහන් වී තිබෙන ආකාරය, උත්තරීතර නීතියේ සඳහන් වී තිබෙන ආකාරය, සමාජ සුරක්ෂිත භාවය, සමාජ සුබ සාධනය, ඒ වගේම ජනතා සෞභාග්‍යය ආරක්ෂා කරමින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකිමින් මේ රටේ ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කරවල ගරා වැටුණු දේශය යලි ගොඩනගෙන ගමනට අඩිතලාලමක් දැමීම තුළින් ස්වයං පෝෂිත සෞභාග්‍ය සම්පන්න දේශයක් උදා කරලීමයි අපේ ඒකායන අරමුණ. බොහෝ දේශපාලඥයෝ, බොහෝ නායකයෝ අතරමං වෙච්ච කොට්ටාස වලට වෙන්නේ නැහැ. බොහෝ දෙනාට පුරුදු නගරයට ගිහිල්ලා මම අද සතුට වෙනවා දිවුලපිටි ආසනේ කොනකටමයි ඇවිල්ලා තියෙන්නේ. කොනකට ඇවිල්ලා
ආසන ගණනාවක් ආවරණය වන ආකාරයේ අති විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයන මේ අකරගම රෝහල මේ වැදගත් පරිත්‍යාගය ඉෂ්ට කරමින් අපි ප්‍රාර්ථනා කරන්නේ ආයු බොහෝ වේවා ආදරණීය පුරවැසියනි ඒකයි අපේ ප්‍රාර්ථනාව ඒකයි මේ ක්‍රියාවේ අරමුණ අද හැම අතකින්ම ජන ජීවිත කඩා වැටෙන මොහොතක විශේෂයෙන්ම ජනතාවගේ ජීවත් වීම උදෙසා ලක්ෂ 220ම දැවැන්ත අරගලයක නියලී සිටින මොහොතක 24 පෑම මේ රටේ පොදු ජනතාව කුසගින්න පිපාසය සංසිඳවා ගන්නට ජීවනෝපාය ආදායම ශක්තිමත් කර ගන්නට මහා දැවැන්ත සටනක් දියත් කෙරෙන මොහොතක බොහෝ තැන්වල ගෑස් ටැංකි පිපිරෙනකොට කුස්සියේ ලිප් පිපිරෙනකොට ඒ වගේම දියර පෝර කෑන් ටික පිපිරෙනකොට හාල් සීනි පරිප්පු අත්‍යවශ්‍ය ආහාර වහන්න හෝලින් නිර්මාණය වෙනකොට අම්මලට තාත්තලට දුව දරුවන්ට කිරිපිටි ටික ලබා දෙන්නට පොලිමේස්ත්‍රීට මොහොත ගෙයක් හදාගන්නට ඉදිකිරීමක් කරන්නට අද සිමෙන්ති පොලිමකුත් නිර්මාණය වෙලා තිබෙන මොහොතක අහස උසට බඩු මිල ගහලා ගිහිල්ලා තිබෙන මොහොතක කොවිඩ් ඉදිරියට දමලා රාජ්‍ය දේපල තුට්ටු දෙකට සිල්ලරේට වෙන්දේසි කරන මොහොතක දූෂණය වංචාව හොරකම මංකොල්ල කෑම රාජ්‍ය දේපල විනාශ කිරීම රටේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහළම තිබෙන මොහොතක අපිට තිබෙනවා තවදුරටත් ජනතා නිදහස දිනා ගන්න සටන් රාශියක් දියත් කරන්න.